හරිම සාධාරණ විදිහට නම් කේක් එකක් වගේ දෙයක් දෙන්නෙක් අතර බෙදෙනව නම් මේ වගේ තමයි ඒක කරන්න ඕන. ඒ කියන්නේ එක්කෙනෙක් තමන්ට කැමති විදිහට කේක් එක හරියටම දෙකට කවන්න ඕන. එතකොට අනිත් කෙනා තමයි ඉස්සෙල්ලම තමන්ට කැමති කොටස තෝරා ගැනීම කරන්නේ. එතකොට වාට තේරෙනවා ඇති දෙන්නටම වඩාත් සාධාරණම කේක් කැල්ලක් ලැබෙව සිදු වෙනවා. නමුත් තුන්දෙනෙක් හිටියොත් හැමෝටම සාධාරණ වෙන විදිහට කේක් එක කපන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි හිතමු A B සහ C කියලා පුද්ගලයන් තුන්දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මුලින්ම ඒ කියන පුද්ගලයාට අපි අවස්ථාව දෙනවා එයාට හිතන විදිහට හරිම සාධාරණව මේ කේක් එක කෑලි තුනකට කපන්න කියලා. මීළඟට B කියන කෙනාට කියනවා මේ කේක් කෑලි තුනෙන් එයාට හිතන විදිහට හොඳම කෑලි දෙක තෝරගන්න කියලා. ඒ වගේම ඒ කෑලි දෙක තෝරගෙන ඒ කෑලි දෙක හරියටම එක සමාන වෙන විදිහට විශාල කෑල්ලෙන් පොඩි කොටසක් කපලා අයින් කරන්න කියලා. ඉතින් මේ විදිහට මේ කොටස අයින් කරාට පස්සේ ඒ අදාළ කේක් කෑලි දෙක B කියන කෙනාට අනුව සරසම වෙනවා. අන්තිමට C කියන කෙනාට කියනවා ඔයා කැමතිම කේක් කෑල්ලක් තෝරගන්න කියලා. එතකොට එයාට chances දෙකක් තියෙනවා. එකක් තමයි අර කෑල්ලක් කපලා අයින් කරපු කේක් කෑල්ල තෝරගන්න එක. එහෙම නැත්නම් මුලින් කපු විදිහම තාම තියෙන කේක් කෑලි දෙකෙන් එකක් තෝරගන්න. මේ අවස්ථාව දෙකෙන් එයා මොන ඔප්ෂන් එක තෝරගත්තත් අපිට කේක් එක බොහොම සාධාරණව බෙදීම කරන්න පුළුවන්. අපි මුලින්ම හිතමු C කියන කෙනා තෝරගත්තේ B විසින් පොඩි කෑල්ලක් කපලා අයින් කරපු කේක් කෑල්ල කියලා. එතකොට B කියන පුද්ගලයාට එයා මුලින් තෝරගත්තු කේක් කෑලි දෙකෙන් ඉතුරු කේක් කෑල්ල ලබා දීම සිදු කරනවා. මීළඟට ඉතුරු වෙන කෑල්ල තමයි A කියන පුද්ගලයාට ලැබෙන්නේ. ඊළඟට අපි අම්බිදේකින් හිතමු C කියන කෙනා අර කෑල්ලක් කපලියවත් කරපු කේක් කෑල්ල වෙනුවට වෙනත් කේක් කෑල්ලක් තෝරගත්ත කියලා. එහෙම වුණොත් B කියන කෙනාට අපි කියනවා එයා කෑල්ලක් කපලියවත් කරපු කේක් කෑල්ල ගන්න කියලා. මේ අවස්ථාවේදීත් ඉතුරු වෙන කේක් කෑල්ල තමයි A කියන පුද්ගලයාට ලැබෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ අවස්ථාවේදී තුන්දෙනාටම ලැබෙන්නේ එයාලා කැමතිම විදිහේ කේක් කෑලි තුනක්. ඒ කියන්නේ C කියන පුද්ගලයා මුලින්ම තමන්ට කැමතිම කේක් කෑල්ල තෝරා ගැනීම කරනවා. ඔයා හොඳට හගෙන හිටියේ නම් තේරෙන්නේ නැති B කියන කෙනාටත් අවස්ථා දෙකේදීම ලැබීම සිදු වෙන්නේ එයා මුල්ම අවස්ථාවේදී තමන්ට හිතෙන විදිහට හරිම සමානව කපපු කේක් කෑලි දෙකෙන් එකක්. කොහොමත් ඒ කියන කෙනා මුලින්ම කේක් එක කපන්නේ කෑලි තුනම එක සමාන වෙන විදිහට. මීට අමතරව ඒ කියන කෙනාට අනුව අර B විසින් පොඩි කෑල්ලක් කවලා අයින් කරපු කේක් එක අනිත් ඒවාට සාපේක්ෂව එච්චරම හොඳ නැහැ. ඔයාලා මේක හොඳට හංගන නම් තේරෙන්නේ නැති ඒ කියන කෙනාට ලැබෙන්නේ මේ විදිහට කෑල්ලක් කවලා ඉවත් කරපු නැති අනිත් කේක් කෑලි දෙකෙන් එකක්. මේ අනුවට තේරෙනවා ඇති තුන්දෙනාම තමන් කැමති විදිහට කේක් ලැබීම සිදු වෙනවා. තවත් එක දෙයක් තමයි මේ ක්‍රියාපටිපාටි අතරතුරදී C කියන කෙනාට කේක් එක කැපීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකත් හරිගස්සන්න ඕන නිසා අන්තිම ඉතුරු වෙන කේක් කෑල්ල හරියටම සමානව තුනට කපලා තුන්දෙනාට බෙදන්න කියලාත් ආරාධනා කරනවා. මේ වගේ ක්‍රමයකට කේක් එක තුන්දෙනාට බෙදුවට පස්සේ හැමෝටම තමන් කැමති විදිහට කේක් කෑල්ලක් ලැබෙනවා කියන කාරණය වාර තහවුරු වෙන්න ඇති.